එක්ස ජාතින්ගේ සංවිධානය එද්‍යහස් නවසය හතලස් පහවර්ශයේදී, ලෝක ආහාරදිනිය ප්‍රකාශවයට පත් කළ. ලොවපුරා ආර්ථික අර්බුද්‍යයන් ගොඩනෙමින් පවතින මේ අවස්ථාවේ, ආහාර සුරක්ෂතාව වෙනුවෙන සේලු දෙනා එක්ව කටයුතු කළුතු බවයි එම සංවිධානය පවසන්නේ. ලෝක හර ගැටල්ව පිළිබඳව ජනතාවගේ දැන්මවර්ධනය කරමින් මන්ධ පෝෂ්ණය සහ දරිද්‍රතාවයට එරෙහිවල් සහයෝගීතාව ශක්තිමත් කිරීමද වැදගත් පබයි ජොගත සංවිිධානය පෙන්වාදෙන්නේ. ලෝක ආහාර දිනේ නිමෙතිෙන් සමරම් උත්සවයක් අග්‍රාමාතය දිනිශ ගුණර්ධන මහතාගේ ප්‍රධානත්වෙන් පැවත්වුණ ඒ වඩාත් හොඳ නිෂ්පාදනයක් වඩාත යහපත්ත පෝෂණයක්, වඩාත යහපත්ත පරිසරයක් සහ වඩාත යහපත ජීවිතයක් සඳහා සාමෝහිකව ප්‍රයක්කරමු යනතේමාවේ. අපි නොසිතු විදියට දෙදස් විසි දෙ වසර වසංගතු වදරකින් කාලගුණු විපර්යාස වින්ගේම ජාත්‍යන්තර යුදගැටන් සහිත වසරක්පුුණ මේ සියලු කාරණ ආහාර සරක්ෂතාවයට බලපානවා. ශ්‍රී ලංකාවත් මේ හේතුන් නිසා අියෝග ගණනාාවකර මුහුණ දෙමින් සිටිනවා. කෙසේ වෙතත් අපේ සිටින ගොයි මහතුන්ගේ කැපේවීම නිසා නැවතත් ශ්‍රීලංකාව නැගී සිටි කියලා මොම විශ්වාස කරනවා. අපේ පාරම්පර්ක පුස්කර්මාන්ටයේ ක්‍රමවේදන් ව ක් ර ලංකකාවේ. කකර්මාන්තය දිනු කළතු මේ අපි සියලු දෙනා එක්ව තු හොත. අපේ කුසිකර්මාන්තය නගා සිටුවන් කම් නගර රටවල් එක්. ජනාධීපති වනිල් වික්‍රමසිංහ මහතාද මේ සඳහස්සුව පැතු මෙක්කලා. ලන්ල්සිෆුයි ශ්‍රී ලංකා වහ ලෝකය අනිතරටවල් ආහාර අර්බදකට මුහුණදී සිට අවථාවකයි ලෝක හාරදින අදබි සවරන්න. රුසිය අවහ යුගක්‍රණ විදත්වේ හතුෙන් තමයි ශ්‍රීලංකා විසහ ලෝකය අනිත රටවල්ම අබුදට දඩ ලෙ ලපාලතියෙන්. ඒවගේ මේ ප්‍රශ්නය නිසා උද්මන හෙලායාම ්‍රීලංකාඩ විතරක්මනේ ලපාලතියන්න. උ ලෝකට මේ බලපාල තියනවා ලෝකයේම ජනතාවට හා. හිඟ වෙලා ෙන. එඒනිසා ශ්‍රී ලංකාව ආහර සුක්ෂිදතාව සඳහා වැඩ සටහන් ක්‍රියාත්ම කරලා තිෙනවා. අපේ සෑම ජන කොටසට ආර හිගතාවකින් තොරව ලබාගන්නන්නේ මේ වැට සටහන ක්‍රියත්ම කර මේ වැඩසටහන්න මේ වසරට පමණක් නෙවෙේ දස් සිතුන වර වගේ ඉදිරියටත් ක්‍රාත්ම කරනවා. එක්සත් ජාතින්ගේ ආහාර හා කුෂිකරම සංවිධානට ම ස්තූතිවන්ව වෙනවා. අපිට දිගින්දිගටම ලබා දුන් සහයෝගයට. ටිල් නසරිෆද. අමත්‍ය මහින්ද අමරවර ආර හා කෘෂිකර්ම සංවිධාන ශ්‍ර ලංකාව සහ මාල දෙවෙන සඳහව වන නියෝජත, විමල් රෙන්ද ශරන් කෘෂිකර්ම සංවිධානය සඳහ වන ජාතන්තර අරමුදලේ ශ්‍රීලංකා සහ මාලතිවෙන අධ්‍යක්ෂික ශරරිනාට අබස්සම් ශ්‍ර ීලංකාව ලෝක ආහාර වැඩ පිරිවෙ ාහරනිතහර ජරත් ප්‍රබෙල්ලෝයන මහතතුරු ඇතුු පිරිසක්ම උත්වයට එක්කසිටිය..